තොපි සමාජ ජීවත් වෙන හැටි තොපි කල්පනා කරපියා. එතන උඹලා පිටර පෙන්නන්නේ මොකද්ද? ඇතුලේ මොකද්ද උඹලගේ? ඇතුලේ තියෙන දේ හරියට කියලා මෙහෙම ඔක්කොම එළියට දානවද? අංගන් නැද්ද? අංගන් නැද්ද බං උඹලා? අංගන් නැහැ කියලා නම් මම දෙක තුනක් අහන්නම්. ඈ? අහන්නද කමන්න නැද්ද? කමන්න නැහැ. කමන්න නැහැ ඔන්න උඹලා අවසන් දුන්න ඈ. හරියට මං අහන මෙන් බන්නේ. ඕගොල්ලෝ පිරිමින්ගෙන් අහන්නම්ම. ඕගොල්ලෝ බැඳනම් පවුල. හරි ඕගොල්ලෝ බැඳ පවුල බඳින්න ඉතල්ලා. යාළු වෙන්න වගේ කී වෙලාව කියපල්ලකෝ. ඒ වෙලාවේදී උඹලට කොහොමද පෙවුනේ? පිරිමින්ගෙන් අහන්නේ. කතා කරන්න පිරිමින් නැද මෙතන? මම පිරිමින්ට බඳ යමු කරේ බා. පිරිමි ඉන්නවද? ඉතින් මම පිරිමින්ගෙන් යව්වේ. ඕගොල්ලෝ බැඳෙන බැඳපුවා යා බැඳලා තියුන පැත්තකට දාපල්ලකෝ. බැඳ කට්ටිය බඳින්න ඉඳලාමලා යාළු වෙන්න යන වෙලාවේදී ඒ තමන් දැන් බැඳින්න පාවලෝ දැක්කේ කොහොමද? ආ බා. දිවිගන නෝක. එතකොට එයාට යන වෙන කෙනෙක් කියලා ලස්සනට පෙවුනද? අන්තිම මොහොත කැමැත්ත දෙන ඔන්න මෙන්න වෙලාව. කියපල්ලකෝ. ඒ ඉතියා වෙන කෙනෙක් ලස්සන පෙවුනද? නෑ නේද? තාජුට්ටක් කොහොම යන් එලා පුතා. කතාවේ පියයි අද කතා කරමු. අවසර දුන්නා මං වෙනදා මගේ බලෙන්ම කතා කරා. අවසර දුන්න තැන මං කතා ගන්න හරිම ප්‍රියයි මට. ඈ. එතකොට ඔන්න ඔබ ඔන්න දැන් කැමැත්ත දුන්නා කියපල්ලකෝ. ඊළඟට පොඩ්ඩක් එහෙම මෙන් මේව පුතා මෙහෙමයි. අතපත ගන්නවා කිව්ව ගමන් කියලා තොපි ගිලා මේ දකුණු අරපු කියනවා. ඒ තොපි උබනකො මට වැඩක් නෑ. ඊළඟට මොකද උඹලගේ තියෙන ආසාව? ඕන් දැන් කැමැත්ත දුන්නා. පිරිමින්ගෙන් ආන්නේ බද පොපිරිමින්ගෙන් ආන්නේ. ඈ ඔන්න දැන් ගෙල්ල කැමැත්ත දුන්නා. ඊළඟට උඹලගේ මොකක්ද තියෙන ආසාව? පිරිමි නැද්ද බා? අන්න ඒක තමයි නේද? ඒක නෙමෙයිද බා? එහෙම මෙන් අල්ලන්න නෙමෙයිද ආසාව? මම වැරදිද හරිද? මොකද මගේ ගමන නම් ඔව්ව ගොඩාක් තිබ්බේ නෑ පුතා. මොකද මාව ඒ අවස්ථාවල අක්‍රීය කර කරම දාලා තිනවා. මට ඒ අදා ඔක්කොම සක්ෘ තත්ත්වේ පේනවා. ඒ මොකද මේවා ඔක්කොම අල්ලන්න. ඒවා නොවුනනම් මට මේක අල්ල ගන්න බැරි වෙනවා නේ. ඉතින් මම ඔවා ඔයාගෙන ඔයාගෙන යන අතරේ මට මේ හම්බෙච්ච ඒවා නම් මම ඔයාලට දෙන්න ටික. ඔන්න දැන් අල්ලන්න ගත්තා. ඊට පස්සේ ඉතල අල්ලලේ වල මොකද ඊට පස්සේ තව එකකට ආසයි නේ බා. ඒක මං අහන්නේ නැහැ මෙතන. උඹ ඕනේ නැහැ කියමුකෝ. කොහොමත් උඹලා කතා කරන්නේ නැහැ. ඒකට දැන් ඕම කතා කරන්නේ නැති කොට අර එකට කතා කරයිද? ආවා. බඳපුවයි පමණයි දැන්ට. අනිත් උඹම අතල්ලා කතා කරන්නේ. ඔන්න ඊට පස්සේ දැන් ඔන් ටික දවසක් යනවා. එහෙම කියන්නම් කර එකපාරම එතනම පටන් ගන්න නැහැ. ටිකක් බල තවත් ආදුන්න ඔන්න. ඔන්න ටික දවසක් යනවා. ඊට පස්සේ මං උඹලගෙන් අහනවා බැඳපුන් ඔක්කොගෙන් අහනවා උඹලගේ ගෑණිද ලස්සන වෙන ගෑනුද ලස්සන මං අහන ඔච්චරයි ඈ තමන්ගේ ගෑණි ලස්සනයි කියනවා නම් උඹලට බෑ පුතා මං ඉතලට ආවිලා කතා කරන්න ඈ මට කියයක පුතා මං කියන්නේ මෙතන මොකද ඒක පින්ද දුවන්න කියන්නේ මම ආ ඒ ඔද රාගනිල පුතාද මේ අනේ ගෑනු ටික ඉකි ඉකි ගාලා ඉනා තොපි ගැන කිව්වොත් තොපි දුවනවා එද තොපි ගැන කිව්වොත් තොපි දුවනවා එක ගෑනු පුරුදු පුතා මෙතන ඉන්නා බල එතකොට බැන්දට පස්සේ අර ලස්සන පේනවද ඕන් ටික දවසක් කොහොම යනවා යනවා අර බඳින් ඉඳලා සතුටින් හිටපු පිරිමියා මොකද උනේ අප්පට දිරුණා නේ මම මෙතන ටික දවසක් යනකොට අර බර මේ බර ඔක්කොම කොහෙද මේ ඔළුවේ ගෑණි ගෑණිද ගානන්නේ කවුද මේ බඳ නිර්මාණය කරේ මිනිහාද මේ බඳ නිර්මාණය කරගත්තේ අර ගෙනාපු රංකාන්තද එක එකකට පෙන්න විචුණ වැඩ ඕන කියන්නේ කවුද ජෑනු තොපි කතා කරන්න මම පිරිමින්ගෙන් අහන්නේ ජෑනු කෑ ඈ උඹලද මම බඳ නිර්මාණ කරගත්තේ උඹලද කිව්වේ ලොකුවට ගියෝ නා නම් මනම් කිය කිය උඹලද කරගත්තේ නැත්නම් ගෙදර ගෑනිද
තොපි නෑ කියයි ගෙදර ගෑණි තමයි තොපිව කෑවේ. ඒකනම් මං ගේ මෙච්චර කාලම් මූසල දෙවි කියලා. මෙච්චර කාලයක් මං ගෑගාගුවේ ගෑනු තොපි ඔක්කොම මූසලිය. උන් ඉතින් ඉන්නේ සියාකාන්තාව කියලා. වරෙල්ල මං ඉතර සියාකාන්තාව කියන අතුත්තා. මං දන්නවා කතා කරන්නේ. ඉන්නවා සියාකාන්තාව? හරි, පිරිමි කතාව ආපල්ලකෝ. මම පොඩ මේ පැත්තට ගන්න උනුම. හරි. ගෑන උඹලා ගෙදර සීදේවියක් ඉන්න කෙනෙක් අතුත්තු පල්ල බලන්න. බැදලා ගෙදර බලයව හතුරන නෑ. නැතු අම්මා ඉන්නකොට දුව ඉන්න එහෙම බෑ. ගෙදර පාලන බලයක් හිමි කෙනා ඉන්නවනේ. කාතව වාක් කියනවා කියපල්ලා කොතන පාලන බලය තියෙන කෙනා ඉන්නවා කියපල්ලාකෝ. ආන් ඒ අය කතා කරපල්ලා. උඹට නවත්තා දුන්නා. සීදේවියක් ඉන්නවනේ අතුත්තු පල්ල මං ඉතර බලන්න. ඉන්නවද බං? යකෝ හංගිලවත් නැද්ද බම්මු? කො බං එතකොට ගෙදර සියාකාන්තාවයි මුදල දෙවි නේ බං ඉන්නවා කියන්නේ. පිරිමින්ගෙන් ආන්නේ. සියාකාන්තාවයි මුදල දෙවියයි නේ. හැබැයි මේ ගෑනු ටිකම කියනවනේ එක එක අපි නම් මේ කියලා. එහෙනම් පේනවාද අපේ මව්පොලේ වත්මන් තත්ත්වය? පේන්නේ නැද්ද බං? ආ දැන් අර පිරිමින්ට අරක කියද යනු ඉති කියව නේද? උඹලා මට අත උස්සපල්ලා. උඹලාගේ බැඳපු පිරිමියාට බැඳට පස්සේ ඒ පිරිමියා අර වෙන පිරිමිට හිත ගිය නැති එක්කිනන අත උස්සපල්ලා. ඒ කියා බැඳලා ගෙදර මිනිහා පාස්නල් කාන්ද ඔලිය දරාගෙන ඔන්න යනවා රැකියාව යනවා නේද? ඊට පස්සේ ගෑනට කැතයි අරු. ඇයි අර පන්න කාන්ද ඔලුවේ තියන්නේ? කතා කරත් පිය නෑ දෙන්න අර දෙන්න. ඇයි පන්න තුල්න අරු ඉන්න ඔලුව කල්පනාවේ. උන් වාසේ පාර තොටේ අධ්‍යයති එම්මෙන් එක්කෝ ගෙදරට හරිනවා. ඒන අතරේ උන් ලස්සන ඇඳලා කරලා නේ දෙන්නේ. පිරිමි උඹලා දන්නවනේ කොහොමද අලුත් වැඩ හිතවත් වෙලා ගෑනු කෙනෙක් කතා කරද්දී උඹලා පිරිමි ටික දන්නවා කොහොමද කතා කරන්න කියලා නේ බං. ගෙදර ගෑණි එක්ක කතා කරන පිළිවෙලට කතා කරනවා තමයි වෙන ගෑණි කෙනෙක් එක්ක පිරිමිගෙන් අහන්නේ. නෑනේ ආ ඒක තමයි. ඒකම තමයි බලු මේ පැත්තේ රොපේ පවුලට ඕක තියනකත් අපි දන්නේ. උඹලා ඉතින් ඉන්නේ උඹලා පවුල සුද්දයි කියලා. එහෙනම් ගෑනු පිරිමි බලපුවා මේ ඔක්කොම සමස්ත ජාලෙම පුතා. ඔය සියල්ල එකට එක යනවා කියලා වැටෙන්නේ නැද්ද? උඹලා ඉතරන්නේ මේ නා පන්දලේ ආමුදුව පන්දලට යන ගෑනු තියක් බලනවා බලව. නෑ කියයි. නෑ කිව්වට මන් දන්නවනේ නෑ නෙමේ. හිතින් හරි මවාගෙන ඔය ආමුදුර බව ඉන්නවා බලව. මොකද මේවා වෙනුම් එක නෑ කියන්න බුලා මේකයි තරන්න නෑ කියන්න බෑ. එන්නේ අපර කතා කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. මොකද මං අර අකමැති පැත්තක් ඔය තාම ඔය ගැන කතා කරන්නේ.